මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවතක්. මෙරට ජනතාවට ජීවත් වීමේ අයිතිය අහිමි වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින් විපක්ෂ නායකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ සමගි ජන බලවේගය සමග එක්වර ලෙසයි. ජනතාව බොහොම අසීරුතාවයන් රැසක් මැදයි ජීවත්. ඉතා ගන්නට බැරි ආකාරයට බඩු මිල සීග්‍ර ලෙස ඉහළ ගිහිල්ලා තිබෙනවා. මේ රටේ ජනතාවට ජීවත් වීමේ අයිතිය අහිමි වෙමින් පවතී. ඒ වගේම විකුණන්න නැහැ කියපු කණ්ඩායම ඇවිල්ලා දැන් විකුණනවා. දේශීය සම්පත්, දේශීය ආයතන, ජාවාරම්කාරී ක්‍රමවේදයට කුණු කොල්ලට විකුණන ගමන ආරම්භ කරේ මේ ආණ්ඩුව පිහිටවපු දවසේ ඉඳලා. මේ රටේ ජනතාවට මේ රජය ද්‍රෝහි වුණා. ඒ මුලා වුණු කණ්ඩායමට මම කියන්න කැමතියි, සමගි ජන බලවේගයේ දොරටුව විවෘතයි, අපිත් එක්ක අත්වල් බැඳගන්න. මේ අතර බදුල්ලේ පැවතී ජන හමුවකදී අමාත්‍ය නිමල් සිරිපාරද සිල්වා ප්‍රකාශ කළේ ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බවයි. අපේ ගම්වල ජනතාවගේ ආර්ථික ශක්තිය අපි නංවන්නට ඕන. ඒක බඩු මල්ලක් දීලා සමෘද්ධියක කියක් කර දීලා කරන්න පුළුවන් කමක් නැහැ. හැමදාම නිකන් සමෘද්ධිය මාසෙන් මාසෙට දුන්නම ඕක අරගෙන කඩේට ගිහලා බඩු ගන්නවා. සමහර අය ඔකෙන් කසිපුටි ගන්නවා. නමුත් පෞරු සංස්ථාව සවිමත් වෙන්නේ නැහැ. අපේ රටට විදේශ විනිමය අවශ්‍යයි. විදේශ විනිමය උපයා ගැනීමට කියන ප්‍රධාන මාර්ගයක් තමයි තේ කර්ම. තේ වතු වල වැඩ කරන ජනතාවට, රබර් වතු වල වැඩ කරන ජනතාවට දෛනික වැටුප දැන් 700ක් හම්බෙන්නේ. අපි ඒක රුපියල් 1000ක් කරන දැන් කටයුතු කරගෙන යනවා මම. ඒකත් අනිවාර්යයෙන්ම අපි ලබා දෙනවා. වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමේ තීරණය කිසිදු අයුරකින් වෙනස් නොකෙරෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රුපියල් 1000 දක්වා වතු කම්කරු දෛනික වැටුප ඉහළ නැංවීමට අදාළ පියවර ගැනීම සඳහා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා ඉදිරිපත් කළ යෝජනාවට මිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි. කරු මුදල් අමාත්‍යවරයා වශයෙන් කරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔහුගේ අයවැයේදී ප්‍රකාශයට පත් කරයි 1000 අවම වැටුප ලබා දීමට කටයුතු කරනවා. මේ මොහොත වෙනකොට යම් යම් ප්‍රශ්න මතුවලා තියෙනවා. හාම්පුතුන් සහ සේවකයන් අතර තිබෙන ගිවිසුම සම්බන්ධව ප්‍රශ්න මතුවලා තිබෙනවා. ඒ කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලය තීන්දුව කරා ඒ සියලු ප්‍රශ්න දිහා අවධානයෙන් ඒ සම්බන්ධව සාකච්ඡා කරමින් කටයුතු කරන අතරතුර 1000 දීමනාබ කෙසේවත් වෙනස් කරන්නේ නැහැයි කියන මතයේ ඉන්නේ. යම් කිසි විදිහකින් හාම්පුතුන්ගේ ප්‍රශ්නයක් මතුවොත් පරිපාලක මණ්ඩලය හරහා හෝ රුපියල් 1000 දීමනාව දීමට කටයුතු කරනවා. ඒ වගේම ගිවිසුමේ ඉල්ලීම් දෙකක් තිබෙනවා. අහම්පතුන් ඉල්ලනවා එහෙම ගිවිසුමකට එනවා නම් එහි වළංගු කාලය අවුරුදු 4ක් කිරීමට, කෘත්‍ය සමිතින් ඉල්ලනවා ඒ වළංගු කාලය අවුරුදු 2කට සීමා කරන්නට. ඒ නිසා මේ ප්‍රශ්න සියල්ල සමස්තයක් හැටියට අරගෙන මූලික ප්‍රතිපත්තියක් වන අවම වැටුප රුපියල් 1000 විය යුතුයි කියන තැන රජය සිටිනවා. එවැනි වැඩපිළිවෙලකට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබලා දීලා තියෙනවා. එවැනිම පුවත් ලදසැනින් ඔබ වෙතටම ගෙන්වා ගැනීමට වගතුග YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්‍රියාත්මක කරන්න.